මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ Biovita රන්මන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය. පුංචි විරාමයක් අරගෙන අපි දැන් ඔබේ සුන්දරත්වය ගැන කතා කරන කොහොමද ඔබේ සුන්දරත්වය ගැන කතා කරද්දී සිරුර ගැනත් කතා නොකරේ ඉන්නේ නේද ලස්සන සිරුරක් හැඩැති සිරුරක් තියනවා නම් ඇත්තටම ඔබ ගොඩක් සතුටින් ජීවත් වෙන කෙනෙක් නමුත් ඔන්න අපි තවත් අලුත් දෙයක් නම් නෙමේ බයෝවිටා ෆිගරින් කියන්නේ ඔබ ළඟින්ම තියාගත යුතු දෙයක් ඇයි මේ දේවල් මේ විදිහට ඔබේ ජීවිතයට එකතු කරගන්නට ඕනේ මොනවද මේ තුළින් ලැබෙන ප්‍රයෝජන ඒ වගේම ප්‍රතිඵල අපි කොහොමද මේ දේවල් පාවිච්චි කරන්න ඕනේ කියන දේවල් දැනගමු අද දවසේදී ඔන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න බොහොම ආදරණීය කතා බහකට තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපිත් එක්ක අද මේ කතා බහට එකතු වෙන ඔබේ සුපුරුදු ඒ වගේම අපේ පවුලේ ආදරණීය වෛද්‍යතුමිය සජානි පෙරේරා අයබෝන් ડોක්ටර් කොහොමද? අයබෝන් ලක්මී හොඳින් ඉන්නවා. ඔව්. ඉතින් ඒත් එක්කම තවත් අලුත් මුහුණක් වුණාට සමහරක්කාට ඔබ ඇය දැකලා ඇති. ඇය දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් නිල්වලා විශ්වමාලි. අයබෝන් නිල්වලා කොහොමද? සුදැසන. ඔව්. අපි දැන් මුලින්ම පොඩ්ඩක් කරාලු මුහුණක් නේක හින පළවෙනි තැන දෙනවා නිල්වලාට. අයිය අපි කලිද? නෑ 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 ડોක්ටර් තවස්සාර කියලා. අපි හිතුවා නිල්වලත් එක කතා කරන්න මොකද නිල්වලාව මං මීට අවුරුදු දෙකකට තුනකට කලින් දැකලා තියෙනවා. හැබැයි නමුත් ඒ කාලට වඩා දැන් අද දවසේදී දකිනකොට ඔබ ලස්සනයි ඒ වගේම තවත් හැඩ වෙලා සුන්දර වෙලා මේ දවස්වල මොකද කරන්නේ? මොකද ඇත්තටම මේ විදිහම නිර්මාණ කාර්යයන් රසකට දායක වෙලා තියෙනවා විශේෂයෙන් රංගන ශිල්පීත් නර්තන ශිල්පීත් ඉතින් ඒවත් එක ගොඩාක් කාර්යබහුලයි නමුත් සුන්දර වෙන්න ඉතින් කියන්නේ සුන්දරත්වය පවත්වාගෙන යන මම පුංචි කාලේ ඉඳන් ආසයි කැමති ලස්සනට රඳින්න කරන්න ඉතින් ඒ නිසා ඉතින් මම ලොකු දේවල් කළේ නැහැ සාමාන්‍ය විදිහට ඉතින් සුන්දරත්වය පවත්වාගෙන යනවා. හැබැයි සාමාන්‍ය විදිහට සුන්දරත්වය පවත්වාගෙන යනවා කියලා කියන්නේ නම් මෑ දැන් මේ බයෝවිටා එක තුලයි ඉන්නේ නේද? මේ දැන් මොකක්ද භාවිතා කරන්නේ? මම දැනට බයෝවිටා ෆිගරින් කියන එක පාවිච්චි කරනවා කැප්සූල් එක. ඒකට නම් පාවිච්චි කරන්න යම් යම් හේතු තිබුණා ලක්ෂණ ඇත්තටම පහුගිය කාලේ මම හිතා ගන්නත් බැරි විදිහට ડોක්ටර් තරබාරු වුණා. ඉතින් ඒක නිසා මම බයෝවිටා ෆිගරින් එක එකතු කරා. ඒක තමයි අපේ තියෙන දැන් ලොකුම රහසනේ. දැන් ෆිගරින් භාවිතා කරනකොට මොන වගේ වෙනසක්ද ඇති වුනේ? මුල් කාලින මට ෆිගරින් භාවිතා කරද්දී මුල් සති දෙක තුන ඇතුළත මට මොනවත් ලොකු වෙනසක් දැනුන්නේ නැහැ. මොකද මම ඒක සාමාන්‍යයෙන් ඒකේ තිබුණ පියවර 90ම උදෑසනටත් දහවලටත් ආහාර වේලට විනාඩි 20කට කලින් මම කැප්සූල් එකක් පාවිච්චි කළා. නමුත් මුල් කාලින මට ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ මොකක්ද මේකෙන් වෙන්නේ කියලා. නමුත් සති තුනක් විතර පහ වෙනකොට මට යම් යම් ශාරීරික වෙනස් වීම දැනෙන්න ගත්තා. ඔව් ඒත් එක්ක ડોક્ટર දැන් මේ විදිහට පාවිච්චි කරන හැම කෙනාටම යම් කිසි ප්‍රතිඵලයක් ලබා දෙනවා බයෝවිටා ෆිගරින්. අනිවාර්යයෙන්. ඉතින් මේ ලෝකයේ මේ තාක්ෂණය මේ තරම් දියුණු වෙද්දී සමරකලාට මීටත් වඩා අලුත් අලුත් දේ වෙනවා. නමුත් මේ තරම් මේ නිෂ්පාදනයේ බයෝවිටා ෆිගරින් නිෂ්පාදනයේ ප්‍රතිඵලදායි වෙන්නේ කොහොමද? කොහොමද කියලා. ඊට කලින් මම ඇත්තටම චුට්ටක් ඉක්මනට කියන නිල්වලා කියවනේ ආට කියන ප්‍රතිඵලයේ සති තුනකින් හම්බුනායි කියලා. ඒක ඇත්තටම අපි එක එකනට වෙනස් වෙන්න පුළුවන් ඇත්තට. මොකද එකිනෙකනාගේ තියෙන කියන්නේ මෙටබොලිසම් එක එහෙම නැත්නම් සිංහලෙන් කියනනම් පරිවෘත්තීය ක්‍රියාවලිය ඇත්තටම වෙනස්. ඉතින් ඒක හින්දා කියන්නේ නිල්වලාට ඒ ප්‍රතිපලය සති දෙකකින් හම්බුනාට සමහරක් වෙලාට මට සතියකින් වාට සති තුනකින් ඒ වගේ එහෙම වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක් බයෝවිටා ෆිගරින් එක එකතු වෙලා ඉන්නවා නම් පොඩ්ඩක් බලන්න කියන්නේ සති 4ක් විතර 5ක් විතර යනකොට වාට අනිවාර්යයෙන්ම ප්‍රතිපලය ලැබෙන්න ඕන. ඉතින් ලක්මිහාපු ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් ඇයි මේ බයෝවිටා ෆිගරින් ඇත්තටම මමත් වෛද්‍යවරියක් විදිහට ඇයි මමත් ඒක අනුමත කරන්නේ එහෙම නැත්නම් why I'm so fascinated about this product කිව්වොත් මේ ප්‍රොඩක්ට් එක ඒ කියන්නේ අද ලංකාව ගත්තත් අපි
ඉතාම කියන්නේ අපි කැමති කියන්නේ ලෝකේ වෙනස් වෙන වෙනස් විල්ලත් එක්ක එහෙම නැත්නම් ලෝකේ දියුණු වෙන දියුණු විල්ලත් එක්ක ඕනම රටක් කැමති ඒ එක එක හා කරට කර අපි තුන්වෙනි ලෝකේ රටක් වුණාට අපිත් කැමති කිසියම් ප්‍රමාණයක ටික දායක වෙනවා නම් ඉතින් ලෝකේ අද තියෙන ප්‍රොඩක්ට්ස් වලින් ඇත්තටම ඇපල් සයිඩර් විනිගර් කියන ප්‍රොඩක්ට් එක කියන්නේ ඉන්ග්‍රීඩියන්ට් එක හරිය ප්‍රසිද්ධයි ඒක මිනිස්සු ඇත්තටම කියන්නේ නෝමල් ඒගොල්ලන්ගේ ස්ටෝ එකෙත් තියෙනවා බෝතල් වෙනම තියෙනවා ඇපල් සයිඩර් විනිගර් කියන එක ඒ වගේම තමයි අප්‍රිකන් මැංගෝ කියන ෆයිබර් එක ටිකක් ගොඩක් හොයාගන්න අමාරුයි කතා කරනවා ඇත්තටම ග්‍රීන් ටී ගොඩක් ඇත්තටම කතාබහේ තියෙන දෙයක් කියන්නේ හැමෝම කියන්නේ බර අඩු කරගන්න මුලින් හිතනවා නම් මුලින්ම හිතන්නේ ආ ග්‍රීන් ටී එකකින් පටන් ගන්නවායි කියලා. ප්‍රශ්නයක් නැහැ. මොකද ග්‍රීන් ටී ඇත්තම කිසියම් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. නමුත් ග්‍රීන් ටී එකක් එක්ක අපි ගොඩක් වෙලාවට ඇපල් සයිඩර් විනිගර් එකක් අප්‍රිකන් මැංගෝ ෆයිබර් එකක් එක්ක එකතු වෙන කියන්නේ අවස්ථාවන් අඩුයි. මේක බයවීටා ෆිගරින් වල තියෙන ප්‍රයෝජනත්වය වන්නේ මේ ගොඩක් ඉන්ග්‍රීඩියන්ස් එකට එකතු කරලා තිබීමත් ඒ වගේම තමයි ලෝකේ තියෙන කියන්නේ සුවිශේෂී වූ ඉන්ග්‍රීඩියන්ස් තියෙනවා ඒ කියන්නේ මං කිව්වා වගේ ඇපල් සයිඩර් විනිගත් ඒ කියන්නේ අප්‍රිකන් මැංගෝත් ඒ වගේම රාස්පරි කීටෝන් කියන මේ ප්‍රොඩක්ට්ස් නම් බොහෝම සුවිශේෂී විදිහට පිළිගත් අද දැන් 21st century එකේ පිළිගත් ඉන්ග්‍රීඩියන්ස් ඒකයි ඉතින් මං කිව්වා කලින් මං කියන්නේ ග්‍රීන් ටී නරකයි කියලා නමුත් ග්‍රීන් ටී වලට වඩා ගොඩාක් ඉස්සරහට ගිය ප්‍රතිඵල ඉක්මනට ලබා ගන්න පුළුවන් ප්‍රතිඵල තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මේකෙත් අඩංගු වෙනවා ඒකයි ඉතින් තව දෙයක් කතා කරොත් ඒ කියන්නේ මේක ඉන්ග්‍රීඩියන්ට්ස් කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා කතා කරොත් මම African mango fiber milligram this year kinot ewa gema green tea milligram 120 kinot ewa gema raspberry ketone 150 kinot milligram ewa gema tena ma hitanne ඒ වගේ මෙල තියෙනවා. එත් එක අපි දැන් නිල්වලත් එක කතා කරත් නිල්වලත් එක කතා කරද්දී අපිට තව දුරකථන ඇමතුමකුත් ලැබිලා තියෙනවා. සමහරట్లాට මේ දුරකථන ඇමතුම ගොඩක් වැදගත් වෙන්නේ නිල්වලාට. මොකද මේ නිල්වලාම අඳුන ගන්න දෙයක් කවුද කියලා. අයිබෝවන් සුබෝදසනක්. අයිබෝවන් සුබෝදසනක්. කවුද? නෙතු ඇත්තටම නෙතුගෙන්ම ඔව් නෙතුගෙන්ම තමයි මේ නිල්වලත් මේ දේ දැනගත්තේ ඇත්තටම ඇයි නෙතු බයෝවිතා ගෝල්ඩ් කියන නිෂ්පාදනය මේ වගේම නිෂ්පාදනය භාවිතා කරා බයෝවිතා ගෝල්ඩ් නිෂ්පාදනය එතකොට බයෝවිතා ෆිගරින් වලට නිර්දේශ කළේ ඇයි නිල්වලට මෙහෙමයි මම මුලින්ම සැදෙනවාද වොයිස් එකෙන් වල අඳුරගත්තා මෙහෙමයි ඇත්තටම කියනවා නම් මම බයෝලිටා බෝල් පාවිච්චි කරද්දී මොකද නිල්වරා මගේ ළඟම යාදරෙක් ඉන්නකම පොඩ්ඩක් ඉතින් අපි හම් වෙනවා යනකොට එනකොට මෙයා දකිනවා මම මොනවද පාවිච්චි කරන්නේ කියන එක මගේ අත මගේ නිතරම හෑන්ඩ් බෑග් එකේ තියෙනවා මේ බයෝලිටා බෝල් දෙක ඉතින් නිල්වරා ටිකක් ඒ දවස්වල මේ ලක්ෂණ ඇත්තටම මහත් වුණා ගොඩාක් මහත් වුණා ඉතින් මෙයාට මම කිව්වා ඔයගෙ මේ පොඩ්ඩක් හැම පාලනය කරන්න මොකද ඔයාගේ නර්තන ශිල්පිනියක් ඔයා ඔයාගේ ෆිගර් එක පාවිච්චි ගන්න ඕනේ ඒව කිව්වට ඉතින් මෙයා සිස්සක් ඉතින් හරි මුරණ්ඩෝ ඉතින් ඒ කියන්නේ කෑම කන එක කාරණේක දැක්කේ නැහැ ඉතින් අපිට කන්න තේරගත් කනවා සමහර වෙලාවට ඉතින් හොදෙන්නේ මේ මම මෙයාට බය නැතුවම නිර්දේශ කරා මම හරි බයෝවිතා ගෝය එක ලක්මි එතකොට ඔය අතරතුර ෆිගරින් එකක් තිබ්බ වැත්තර මහත්තර ප්‍රශ්න ලොකුවට මට තිබ්බ නැහැ ඉතින් මම නිල්වලා මගෙන් ඇහුවා ඔයා මේ මේක බෝයිඩ් පාස් කරනවා මංගෝ ෆිගරින් තියනවා මේක ඔයා යන්න කිසිම බයක් නැතුව ෆිගරින් එකට යන්න නිල්වලා මගේ නිල්වලා මගේ හොඳම යාළුවෙක් ඉතින් මේ මම යාට නිර්දේශ කරේ ලොකු වගකීමකින් සහ කිසිම බයක් නැතුව මම යාට බලවිතා ෆිගරින් මම පාවිච්චි කරේ නැතත් ෆිගරින් කියන දේ මම මෙයා නිල්වලාට නිර්දේශ කරා මට බලවිතා ගැන තියෙන ලොකුම විශ්වාසයක් ඉතින් මම අද ගොඩාක් සතුටු වෙනවා මොකද කාලයක් එක්ක නිදිවලාගේ ෆිගර් එක ඒ මේන්ටේන් කරගෙන අද ඔතෙන් ඇවිල්ලා ස්වර්ණවාහිනියේ ඇවිල්ලා මේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න ලැබිච්ච එක ගැන මම අද ගොඩාක් සතුටු වෙනවා යාළුවෙක් විදිහටත් ඒ වගේම මේ ඇත්තටම ඇත්තම සිදුවීමක් මේක බොරුවක් නෙමෙයි ලක්මි ඇත්තම සිදුවීමක් මොකද මම බයෝවිට පාවිච්චි කරනවා දැකලා තමයි නිල්වලා ෆිගරින් එකට මම නිර්දේශ කරේ බය නැතුව ඉතින් ඒක තමයි
නැතුකිව ඇත්තටම ලක්නි ඇත්ත. මොකද මේ මම බයෝවිටා ගැන මුලින්ම දැනගෙන හිටියේ නැහැ. නැතුගෙන් හරහා තමයි මම බයෝවිටා ගැන දැනගත්තේ. ඔව්. අපේ ඡායාරූපෙකුත් ලැබිලා තියෙනවා. අපි ඒක ගැනත් නරඹමින්ම කතා කරමු. ඇත්තටම ලක්නි දවසල මම ගොඩක් මහතයි. ඔයගලන් බලා ගන්න බලන් මං චබි මූණ හැම මගේ. මට එදවසල ඇත්තටම කැම පාලනය කරන්න පුළුවන්කමක් තිබුණේ විශේෂයෙන් මම විශ්වවිද්‍යාල කටයුතු එක්ක ගොඩක් නිරත වෙලා හිටියා අවසන් වසරේ විභාගات එක්ක ගැටෙන්න උන නිසා මට ආහාර පාලනය කියන එක කරන්න ඇත්තටම අමාරු වුණා මොකද නිදි මරන්න වෙනා ඒ නිසා ඉතින් මම හිතෙන හිතෙනලාට කැම ගත්තා ගොඩක් කැෆේන් ජාති ගත්තා sugar තියෙන දේවල් ගත්තා ඉතින් ඒකත් එක්ක කෑම පාලනය කළේ නැහැ ඇත්තටම මම නමුත් මගේ විභාග කටයුතු ඉවර වෙලා ඊට පස්සේ මම ශිෂ්‍යත්වයේ වැඩවලට ආයි පොඩ්ඩක් ඔළුව හරවනකොට මට හිතුණා මං ඇඟ හොඳටම මහතයි සමහර වෙලාවට මට මං කැමති ඇඳුමක් අඳින්න බැරි තත්ත්වයකට මම මගේ සිරුර ඇවිල්ලා තිබුණා ඉතින් ගොඩක් අය මට දොස් කිව්වා ඇත්තටම දොස් කිව්වා ගොඩක් අය ඇයි ඔයාගේ ලස්සන හැඩ සිරුරක් තියාගෙනත් ඇයි ඔයා මේ විදියට ෆැට් එක දාගන්නේ ඇඟේ මේක අඩු කරගන්න කියලා. ඉතින් බයෝවීට මට ඇත්තටම මේක ෆිගරින් එක මට ලොකු පිටුවහලක් වුණා. අද මම මෙහෙම රූප පාත්වාගෙන ඉන්නවා නම් ඒකට ඇත්තටම මූලිකම හේතුව බයෝවීට ෆිගරින්. ඔව් දැන් බයෝවීට ෆිගරින් ගැන කතා කරනකොට නේතු මේ බයෝවීට ෆිගරින් ලබාගත්ත මුල්ම දවස්වල ඔයාට මොන වගේ දෙයක්ද ඇත්තටම බයෝවිට ෆිගරින් මුල් කාලිනේ පාවිච්චි කරද්දී මට කැම වේලවල් දෙකක් අතර තිබුණ ඩියුරේෂන් එක ටිකක් වැඩි බවක් දැනුණා. ඒ කියන්නේ මට ළඟ ළඟ කැම වේලවල් ගන්න අවශ්‍යතාවයක් තිබුණ නෑ ලක්මි. හැබැයි යම් කිසි මට්ටමකට ආහාර පාලනය සිද්ධ වෙනවා කියලා මට දැනෙන්න ගත්තා. නමුත් ඒක වෙන්න ඇත්තටම සති 3ක විතර කාලයක් ගියා. මුල් දවස් දෙකේ තුනේ කිසිම ප්‍රතිඵලයක් අපිට ලබන්න බෑ. මොකද අපි අභ්‍යන්තරයට ගන්න කැප්සූල් එකක් හින්දා. ඉතින් මම හිතන්නේ බයෝවීටා කියන්නේ අර කාලයක් අපි පාවිච්චි කරගෙන ගිහිල්ලා ලබන්න පුළුවන් යම් කිසි ප්‍රතිඵලයක් දෙන දෙයක්. ඉතින් ඒක නිසා අපිට කිසිම දෙයක් අපි හැමතිස්සෙම මම දකින දෙයක් මම ගොඩාක් විකල්ප වලට ගිහින් තිබුණා මගේ සිරුර අඩු කරන්න. සමහර වෙලාවට මම ට්‍රෙඩ්මිල් එකේ දුවනකොට මට හිතුණා කාලයක් යද්දි බෑ මගේ මූණ බහිනවා ඇස්සට කළු වෙනවා ස්කින් එක ඩාක් වෙනවා මම ඒවට යන්නේ නැහැ කියන එක. මොකද ඒවත් මට එහා සමානව වැදගත්. ඉතින් මගේ වෘත්තියට මට හැමදේම වැදගත් නිසා ඒ හැමදේ ගැනම එක හා සමානව හිතන්න උනා. ඉතින් ඒ හින්දා මම ට්‍රෙඩ්මිල් එකේ දුවන එක එක්සර්සයිසස් කරනේම සමහර දේවල් අවශ්‍ය ප්‍රමාණයට විතරක් කරලා මට ඕන වුණා අතිරේක යමක් මගේ සිරුරට ඇතුළත් කරගන්න. ඉතින් ඒකෙදි මට සිද්ධ වුණා බයෝවිට කැප්සූල් එකට යන්න. ඇත්තටම මට ඒකට මාර්ගෝපදේශණ දුන්නේ නම් නේතු. ඔව් දැන් ඩොක්ටර්ත් එක්ක කතා කරා. ඩොක්ටර් ඇත්තටම දැන් බයෝවිට ෆිගරින් ගැන කතා කරද්දී ওই විදිහට මේ කෑම රුචිය අඩුවක් දැනෙනවද? ඔව් අනිවාර්යයෙන්ම. මොකද කෑම රුචිය අඩුව දැනෙන්නේ කොහොමද කියලා කිව්වොත් මම කියන්න ඒක වෙන්නේ ආෆ්‍රිකන් මැංගෝ කියන මේ ප්‍රොඩක්ට් එක. ඒක මං කලින් කිව්වා වගේ මිලිග්‍රෑම් 200ක් තියෙනවා. ඒක වෙන්නේ ඇත්තටම අර ප්‍රොඩක්ට් ට්‍රික් කරනවා බ්‍රේන් එක. ඒ කියන්නේ මේක කන්න විනාඩි 20කට කලින් ගන්නෙත් එතකොට වෙන්නේ මේ අක්මාවෙන් නිපදවෙනවා ලෙප්ටින් කියන හෝමෝන් එක. අපිට හංග හෝමෝන් එක කියලා කියන්නේ ග්‍රිලින්. ඊට පස්සේ සැටයිටි හෝමෝන් එක කියලා කියන්නේ කෑම කෑව ඇති කියලා හිතන හෝමෝන් එක සැටයිටි හෝමෝන් එක. ඒක තමයි ලෙප්ටින්. ඉතින් ලෙප්ටින් ටිකක් වැඩිපුර ශ්‍රාවය වෙන්න බලන ශ්‍රාවය කරනවා ඇත්තටම අක්මාවේ. එතකොට තමන් කාලා අර කොච්චර ලස්සනට තිබ්බත් කොච්චර ආසාවට තිබුණත් නමුත් අර ආසාව කියන එක මැඩ පවත් වෙනවා. එතකොට අර රුචිය කියන එක අඩු වෙනවා. මේක කියන්නේ එක එක්කෙනාට වෙනස් වෙනවා කොච්චර කාලයක් යනවද ඒ කියලා. ටික කාලයක් විතර යනකොට අර යා පුරුදු වෙනවා. ඕක ඇත්තටම අර හරි කියන්නේ ලස්සන එක්සැම්පල් එකක් තියෙනවා. දැන් මම අපි කිව්වොත් ඕනම කෙනෙක් පහට නැගිටින්න ලාම් එක තියෙනවා. ලාම් එක තියලා එයා පහට නැගිටලා පුරුදු වුණාම ලාම් එක නැතුව හරියට පහට හැරෙනවා.
අර එතකොට දැන් කෙනෙක් මේක අරගෙන පුරුදු වුණාට පස්සේ අර ආහාර රුචිය කියන එක අඩු කරගෙන යන්න ඊට පස්සේ යාට අර يعني මේක නැතුව වුණත් හරි ඒක පුරුදු වෙනා يعني පොඩි ප්‍රමාණයකින් සෑහීමකටපත් වෙන්න. ඉතින් මම හිතන්නේ ඔක තමයි يعني මට තේරෙන විදිහට මේ ප්‍රොඩක්ට් එකේ තියෙන සුවිශේෂීත්වය වන්නේ. ඒක රුචිය අඩු වෙන්නේ කොහොමද කියලා. එතකොට ඔය දේද ડોક્ટર මේ ප්‍රොඩක්ට් එකෙන් තියෙන බොහොම විශේෂම දේ ඒතුලින් මේ දෙයින් විතරමද අපේ සිරුරේ බර අඩු කරන්නේ? නෑ, ඇත්තටම මේක يعني ක්‍රියාවලියක්. ඇත්තටම මම කලින් ප්‍රෝග්‍රෑම්ස් වලදී කියලා තියෙනවා දැන් කෙනෙක් බර අඩු කරගන්නවා නම් ඒක කෙනෙක් අර නිකන් එක එක ක්‍රියාවලිය තියෙනවා බර අඩු කරගන්න නම්. ඉතින් කියන්නේ පලිමෙල් තමයි ඩයට් කරනවා. අපි ඩයට් කරන ක්‍රියාවලිය තියෙනවා. නමුත් බයෝවිට ෆිගරින් ගත්තාම කරන්නේ කෙනෙකුත් පිළිවෙලකට හොඳ ඩයට් කන්ට්‍රෝල් එකකට දානවා ඇෆ්‍රිකන් මැංගෝ එකෙන්. ඒ වගේම තමයි ඇපල් සයිඩර් විනිගර් වලින්. ඒ දෙකම මේ සැටයිටි හෝමෝන් එක කියන එක ශ්‍රාවය කරන්න උදව් උපකාරී වෙනවා. ඒ වගේම තමයි මේකේ ග්‍රීන් ටී හා රාස්බෙරි කීටෝන් කියන ඉන්ග්‍රීඩියන්ස් දෙක තියෙනකොට ඒ කියන්නේ ඒක තැම්පත් වෙලා තියෙන මේදේ අඩු කරනවා. ආස්පිරි කීටෝන් වලින් කරන්නේ ඇත්තටම කීටෝන් බොඩිස් නිපදවන ඒත් නිපදවන්න යක්මාවෙන් සාමාන්‍යයෙන් කෙනෙක්ගේ අක්මාවෙන් කීටෝන් බොඩිස් කොහොමද නිපත වෙන්නේ කිව්වොත් ඒ කියන්නේ අපි මුලින්ම ශක්තිය සඳහා පාවිච්චි කරන්නේ සීනි. ෂුගර් ඇත්තටම තමයි අපි පාවිච්චි කරන්නේ අපේ ශක්තිය සඳහා. ඉතින් ශක්තිය සඳහා සීනි නැතිකොට තමයි මේ කීටෝන් බොඩිස් ඇත්තටම ලිවර් එකෙන් ශ්‍රාවය කරන්නේ. එතකොට මේ දේ ඇත්තටම දහනය වෙනවා ශක්තිය සඳහා. ඊළඟ පාවිච්චි කරන්නේ ශරීරය මේදය. නමුත් ඒ ඕක තමයි ඇත්තටම ඩයබටිස් තියෙන කට්ටිය කරන්නේ. මොකද ඒගොල්ලන්ගේ ශරීරයේ සීනි තියෙනවා. නමුත් ඒ ලේවල තියෙන සීනි ශරීරයට අවශෝෂණය කරගන්න බෑ. මොකද ඒගොල්ලන්ට ඉන්සියුලින් නැති නිසා. ඒක නිසා තමයි එලියෙන් ඉන්සියුලින් ඒගොල්ලන්ට ඉන්ජෙක්ට් කරන්නේ සීනි ලබා ගන්න. මේ සීනි කියන එක හරි වැදගත්. මොකද කෙනෙක්ගේ ශරීරයේ සීනි නැත්නම් එයාට මොකද අපේ මොළය ගොඩක් වෙලාවට වැඩ කරන්නේ සීනි අවශ්‍ය වෙන මොළය වැඩ කරන්න. මොකද මොළයට හරියට ෂුගර් ඕන වෙනවා. ඉතින් කෙනෙකුට ඇත්තටම ඩයට් කරනකොට වෙන්නේ ශරීරයේ සීනි නැති වෙනවා. එතකොට එයාට මොළයට කියන්නේ ගොඩක් ඩයට් කරන කට්ටියට ගොඩාක් වෙලාවට හිතනවා ඇති මට ටිකක් ඩිසී ගතිය තියෙනවා, කරකිල්ල ගතිය වගේ ඇති වෙන අනන්තවත් මං අහලා තියෙනවා ඒගොල්ලන්ට එහෙම වෙනවා. මොකද දැන් ඩයට් කරාම වෙන්නේ ඒගොල්ලන්ට එහෙම ගතියක් ඇති වෙනවා. නමුත් මේක කරාම වෙන්න මේක වගේ ගත්තම එයාගේ සීනිත් තියෙනවා. මේ දෙයක් දහණය වෙනවා. මොකද මේ දෙය දහණය වෙන්නේ ලිවර් එකෙන් යට කීටෝන් බොඩිස් ශ්‍රාවය කරලා ඉවරයි. දැන් ඩයට් කරාම වගේ වෙන්නේ එයා කීටෝන් බොඩිස් ඇති කරනවා. නමුත් සීනියක් නැති කරගෙන. ඉතින් එතනදී ලොකු කියන්නේ it's a bit dangerous. මොකද එතකොට මොළයට යන්න පුළුවන් සීනි ප්‍රමාණය කියන්නේ මොළේ වැඩ කරන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම තමයි ඩයට් කරාම ඇත්තටම ගොඩාක් කට්ටියට කියන්නේ ඔය බඩේ තුවාල එහෙම ගතිය ඇති වෙනවා. ඉතින් ওই විදිහට ෆිගරින් වලින් ඇත්තටම ඩයට් කන්ට්‍රෝල් එකකට දාලා තියෙන මේ දේ අඩු කරලා ඇත්තටම තව එකක් මම කියනනම් ඉක්මනට මේ ඇපල් සයිඩර් විනිගර් වලින් ඇත්තටම කරන්නේ දැන් සෛලයක් ගත්තම සෛලය ඇතුලේ මේ දේ තැම්පත් වෙලා තියෙනවානේ. දැන් ඊට පස්සේ දැන් සෛලවලත් ඔය එක එක ජාති තියෙනවා, රයිබසෝම් එහෙම කියලා. ඉතින් ඇපල් සයිඩර් විනිගර්කින් කරන්නේ දැන් මේ දේ ඔක්කොම අර කීටෝන් බොඩිස් වලින් දහනේ වුණාට පස්සේ සෛලය කුඩා කරවනවා. කුඩා කරලා ඊට පස්සේ දැන් නැවත වතාවක් මේ දේ තැම්පත් වෙන්න තියෙන ප්‍රවණතාවය ආඩු කරනවා. එතකොට ලොකු වෙච්ච සෛලය මේ දේ දහනය කරවලා පොඩි කරලා ආපහු වතාවක් මේ දේ තැම්පත් කරන එක තියෙන ප්‍රවණතාවය ආඩු කරනවා. නිකන් එක වටේ බිත්තියක් බඳිනවා වගේ. ඉතින් ওই විදිහට මම හිතන්නේ I hope කියන්නේ gedara ina කට්ටියට තේරෙන්නේ නැති මේක ක්‍රියාවලිය කෙනෙකුගේ රුචි අඩු කරනවා, මේ දේ තැම්පත් වෙලා තියෙන ප්‍රමාණය අඩු කරනවා, ඊට පස්සේ නැවත වතාවක් මේ දේ තැම්පත් වෙන්න තියෙන ප්‍රවණතාවය අඩු කරලා ඒ වගේ ක්‍රියාදාමයකට දාලා හොඳ අර ඇපිටයිට් කන්ට්‍රෝල් එකකට දාලා මම හිතන්නේ හොඳ ලයිෆ් ස්ටයිල් එකකට පුරුදු කරනවා ඒක. ඔව්, ඉතින් අපි ඔන්න ඔය ආකාරයට බයෝවිට ෆිගරින් ගැන කතා කරද්දී ඔබටත් යම් කිසි හෝ ගැටලුවක් තියෙනවා නම් මේ දුරකථන අංකන් වලට අමතලා මේ හැම ප්‍රශ්නයක්ම ගැටලුවක්ම ඔබට විසඳා ගන්න අවස්ථාව තියෙනවා.
0777-103-797. එවැගේම 0777-103-797 794 කියන දුරකථන අංකයන් ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. අයිෆාමයි නියුට්‍රා පුද්ගලික සමාගම මායලිය ජයාලිකෙන් ලිපිනුත් ඔබට ලියන්න අවස්ථාව තියෙනවා. ඉතින් එහෙමනම් අපිට ඔන්න බාවිටා ෆිගරින් හරහා එකතුණු අපේ කතාවට තවත් දේවල් එකතු කරගන්න අවශ්‍යයි. විශේෂයෙන්ම මේ නිල්වලා තමයි, මොකද මේ බයෝවිටා ෆිගරින් ලබාගෙන මේ තවදුරටත් ලස්සන වෙලා ඉන්නේ. දැන් නිල්වලා, අපි දන්නවා සාමාන්‍යයෙන් ඔබත් සමහර කල ඩයට් කරන්නට ඇති. ඩයට් කරනකොට ඩයට් කළ කෙට්ටු වෙනවා කියන්නේ අර අපිට ඕන කෙට්ටුවනේ මේ. ඒත් එක්කම අපේ ලස්සන කෙට්ටුවකුත් නෙමෙයි. නමුත් දැන් ඔබ දිහා බලද්දි ඔබට අවශ්‍ය කරන අර හිටියටත් වඩා දැන් මහදනේ ලොකු හරි ලස්සන වෙනසක් තියෙනවා. මෙන්න මේ වෙනස, ඒ වගේ මේ ලස්සන සිරුරක් කොහොමද බහදාගත්තේ? එක්සයිස් උත් කරාද? ලක්ෂ්මී, ඩාන්ස් කෙනෙක් නිසා නිරන්තරයෙන් එක්සසයිසස් කරනවා. නමුත් ඩාන්සින් කරපු පමණින්ම මගේ සිරුර අඩු වුණා කියන්න බෑ. ඒ වගේම තමයි ලක්ෂ්මී ඇහුවේ හොඳ ප්‍රශ්නයක් ඔයා මගෙන්, ඩයට් කළාද කියන එක. මම දන්නා තරමින් ගොඩක් දෙනෙක් ඩයට් ෂෙඩියුල් එකකට යනවා සිරුර කෙට්ටු කරන්න ඕනේ කියලා හිතච්ච ගමන්ම මමත් ඒ වැඩේ ඒ විදිහටම කළා. ඇත්තටම ඒකෙදි මට වෙච්ච ડોක්ටර් කියුණා, ડોක්ටර්ගෙන් ගොඩක් ඒ කරුණු මං කියන්න හිටපු ගොඩක් කරුණු. ගැස්ට්‍රයිටිස් වගේ නැති ගැස්ට්‍රයිටිස් ආවා මට, මිග්‍රේන් ආවා. මිග්‍රේන් ඕ මම ඇලි මෝනි මම හැරෙනවා. ඒ කියන්නේ නිදා ගන්න ඕනේ කියන හවර්ස්, ඒ කියන්නේ පැය ගණන් වලදීත් මම හැරිලා ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිඩ්නයිට් එකේ මම ගොඩක් වෙලාවට නැවත බඩගින්නක් දැනිලා මම හැරෙනවා. ඉතින් ඒ වගේ දේ තැන් වලදී මට හිතුණා ඩයට් ෂෙඩියුල් එකකට යන්නේක හරියන්නේ නැහැ. මම හරියාකාරව එක දැනගන ඕන. ඊට අමතරව ලක්ෂ්මී විශේෂම කාරණා, මම බත් නැවැත්තුවා කාලයක්. බත් කන්න නැතුව ඉන්නකල. නමුත් බත් කන්න නැතුව ඉඳලා තව මට ගෑස්ට්‍රික් හැදිලා ෂූටිං වලට ගියාම ප්‍රශ්න ආවා. මම බඩ දැවිල්ල හැදිලා ඉතින් වෙන වෙන තව ගැටලු ගොඩකට මූණ පාන්න වුණා. මට බයෝවිට ෆිගරින් වලින් ඇත්තටම සිද්ධ වුණේ ඒ කිසියම් ගැටලුවකට යන්නේ නැතුව මේ පාවිච්චි කරපු කාලවකවානුව තුළ පහසුවෙන් ඩයට් ෂෙඩියුල් එකට මම ඔටෝමැටිකලිම වැටුණා. ඒ වැටිච්ච එකෙන් මට නිරන්තරයෙන් අර කෑම වේලවල අතර තියෙන ඩියුරේෂන් එක වැඩිකම, ඊට පස්සේ බඩගිනි අඩුවෙන් දැනෙන එක, කියන්නේ ආහාර රුචි අඩු කරනවා ඇත්තටම මේ කැප්සූල් එකෙන්. ඉතින් ඒකත් එක්ක මට නිතර නිතර කෑම කන්න ඕන කියන එක දැනෙන්නේ නැහැ. ඒකත් එක්ක මට නිරන්තරයෙන්ම පහසු වුණා මේ ෂෙඩියුල් එකත් එක්ක කාර්යබහුලකම හැමදේම බැලන්ස් කරගෙන යන්න. ඉතින් ඒක තමයි මට මේ කැප්සූල් එකෙන් ඇත්තටම සිද්ධ වෙච්ච වටිනාම දේ. ඉතින් මම දීර්ඝ කාලයක් මර මේක පාවිච්චි කරන්න අයිඩියා එකක් තියෙනවා ලක්ෂ්මී. මොකද මේ මම කෑම ලොකුට කන්ට්‍රෝල් කරන්නේ නැහැ දැන්. මම ආස කරන දේවල් කනවා. මම හදාගෙන ආස කරන දේවල් නිවසේදී මම කනවා. ඒක මම ආස එක විදිහක්. ඉතින් සිරුරත් ලස්සනට පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් මේ හැම දෙයකම බැලන්ස් එකකට අපි සතුටින් ඉන්නත් ඕන, අපි අවශ්‍ය දේවල් කරන්නත් ඕන. හැම දෙයකම ඉතින් කැප්සූල් එක මට ගොඩාක් පහසු වෙනවා. ඔව්. ඉතින් කට පරිස්සම් කරගන්න බැරි අයට ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා. බයෝටෝ ෆිගරින් එක එකදලා තවත් ලස්සන වෙන්න පුළුවන්. 0777-103-797 794 කේන්ද්‍රගතන අංකයන් වලට කතා කරොත් ඔබට පුළුවන් ඔබේ සිරුර තවත් කොහොමද හැඩ කරගන්නේ කියන දේවල් දැනගන්න. ඒ වගේම ආයිෆාමයි නියුට්‍රා පුද්ගලික සමාගම මායලිය ජාලකෙන් ලිපිනුත් ඔබට ලියන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්න අපි අද ගොඩක් දේවල් කතා බහ කරා. කොහොමද ඔබේ සිරුර තවත් නිරෝගිමත්ව තවත් කෙට්ටු කරගන්නේ කියන දේ. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපේ ආදරණීය වෛද්‍යතුමිය සජානි පෙරේරාටත්, ඒ වගේම නිල්වලා විශ්වමාලිටත් ගොඩක් ස්තුති. ආයිබෝන ඔබට. අපිත් එක්ක එකතු වෙලා ආයෙත් දෙකින් දෙකටම සූදානම් වෙන්න පුංචි විරාමයකට යන්නේ. විරාමයකට ගිහිල්ලා ඉක්මනින්ම එනවා. එම වැඩසටහන ඔබ වෙතගෙන ආවේ බයෝවිටා රන්මන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය.